දසදපුවත් තොම විත ගැනීමේ ප්‍රධාන අනුග්‍රහය හැම වෙනස්කමකදීම අපි වෙනස් වුනේ ඔබේ දියුණුව හැඩන් නැෂනල් බැංක් 1888 සිට විශ්වාසයක උරුමය සුපුරුදු පරිදි අද ඔබ එකතු වී සිටින්නේ සත්‍ය නිවැරදිව ගෙනෙන දසත ප්‍රධාන පුවත් සාර සංග්‍රහය සමගින් ප්‍රථමයෙන් අවධානය දවසේ පුවත් සිරස්තල වෙත पाकिस्तान संकीर्ण එහිදී වැඩි ඡන්ද 99කින් අයවැය සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 154ක් හිමිව අතර විපක්ෂව හිමිවුනේ ඡන්ද 55ක් පමණයි. LTTE හිතවාදීන් විසින් සංවිධානය කර තිබූ මහවිරු දින සැමරුමක් ලන්ඩනයේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයකදී පවත්වා තිබෙනවා. BBC ලෝක සේවය පැවසුවේ ඊට විශාල පිරිසක් සහභාගී වී ඇති බවයි. ශ්‍රී ලාංකික දෙමළ ජනතාවද මෙම මහවිරු දින සැමරුමට සහභාගී වී තිබෙනවා. එෙහිදී BBC ලෝක සේවයේ සමග අදහස් දක්වමින් එම උත්සවයේ සංවිධායකයෙකු වූ කේ රාජ මනෝහරන් කියා සිටියේ LTTE නිදා සටන්කාමි සංවිධානයක් ලෙස තමන් තවදුරටත් හඳුන්වන බවයි. එම නිසා ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට තමන් කැපවන බව ඔහු පෙන්වා දුන්නා. මෙම මහවිරු දිනේ සැමරීමේදී ප්‍රහාරවලින් මියගිය LTTE සමාජිකයන් වෙනුවෙන් පහන් දැල්වූ බව BBC ලෝක සේවාව වාර්තා කළා. මේ අතර වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සහ කොටි මහවිරු දිනේ සැමරූ පුද්ගලින් තිදෙනකු මන්නාරම ප්‍රදේශයේදී අත්තරංගුඩගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ජාතීන් අතර ගැටුම් ඇති කරන ආකාරයේ සිදුවීම් වළක්වාලීමට ආරක්ෂක අංශ සෑම පියවරක්ම ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ 3.1 වගන්තිය අනුව ජාතීන් අතර ආගම් අතර අසමගිය ඇතිවෙන ක්‍රියා සිදු කිරීම නීතිය ඇතුළත වරදක්. ඒ අනුව මෙවැනි ක්‍රියා සිදු කළොත් මෙම නීතිය යටතේ අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. LTTE සංවිධානය නිර්මාණය කරපු ඒ වගේම එහි සැහැසිකම් කරපු සමාජිකයෝ නායක සමරීම සදාචාරාත්මක නැහැ. ඒකට හේතුව යුද්ධයෙන් පස්සේ දෙමළ සිංහල මුස්ලිම් ජනතාව සහයෝගයෙන් මෙරටේ ජීවත් වෙනවා. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරිවස මහතාව ඉන්දියාව නොපිළිගන්නා පුද්ගලයෙකු බවට නම් කරන ලෙස ඉල්ලා මදුරාසි මහාධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභා කෙරුණා. තීන්දුව ලබා දෙමින් මහාධිකරණ මිනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තීන් සහ රාජතාන්ත්‍රික සම්බන්ධතාවලට අදාළ කරුණු සියාධිකරණයේ තුල විභාග කළ නොහැකි බවයි. එය ඉන්දියා මධ්‍යම රජය විසින් සැලකිල්ලටගෙන තීරණය කළ යුතු ප්‍රතිපත්තිමය කරුණක් බව විනිසුරුවන් සඳහන් කළා. සිංහලයන් උතුරු ඉන්දියාවෙන් පැමිණි බවට මහකොමසාරිස්වරයා කළ ප්‍රකාශයක් නිසා දකුණු ඉන්දියානුවන් උතුරු සමගද බේද බින්න වීමේ අවදානමක් පවතින බවට පෙත් සමගුණ කර තිබුණා. මේ අතර මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ඉක්ුද්දා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍ය වෙසෙන ශ්‍රී ලාංකිකින් පෙත්සමක්ද බාර දී තිබෙනවා. බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සංසදයේ මූලිකත්වයෙන් මෙම පෙත්සම අග්‍රාමාත්‍ය නිල නිවසට බාර දී ඇතැයි සඳහන්. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු අතරවාරයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හැසිරුණු සහ සිදුකළ ප්‍රකාශයන්ට තම අප්‍රසාදයන් පළ කරන බවයි. අගමැතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍ය වෙසෙන දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු සකස් කළ ලිපි දෙකක්ද මෙම පෙත්සමට අමුණා තිබීම විශේෂත්වයක්. කච්චති උදූපත පවර ගන්නා ලෙස ඉල්ලමින් ඉන්දියා DMK පක්ෂ නායක M කරුණානිධි විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලූ ඉන්දියා මහාධිකරණයේ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා එරට මධ්‍යම රජයට සති 4ක කාලයක් ලබා දී තිබෙනවා. අදාළ පෙත්සම පසුගිය මැයි මාස 10වනදා ඉදිරිපත් කර තිබුණා. එෙහිදී ඊට ප්‍රතිචාර දැක්වීමට කාලය අවශ්‍ය බව ඉන්දියා මධ්‍යම රජයේ විසින් පවසා තිබුණා. කෙසේ වෙතත් එම පෙත්සම යලි සලකා බැලීමෙන් පසු ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට ඉන්දියා මධ්‍යම රජයට සති 4ක් ලබා දෙන බව එරට මහාධිකරණයේ ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ විවේචනය කිරීමට නොහැකි ආකාරයෙන් පක්ෂ ව්‍යවස්ථාවට නීතියක් ගෙනීමට එම පක්ෂය සූදානම් වනවා. එළබෙන දෙසැම්බර් 21වනදා පැවැත්වෙන පක්ෂ ජාතික සම්මේලනයේදී මේ පිළිබඳ යෝජනාව සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට යෝජිතයි.
රටේ නීතිය ක්‍රියාත්මක වීමේදී විශාල අඩුපාඩු දැකිය හැකි බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමනායක මහතා පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපය තුළ රට තුළ ඇති වූ සිද්ධීන් පිළිබඳව විමසීමේදී මේ පිළිබඳව අනාවරණය වන බවයි. කුඹුරු පිටියේ පොලිසියට අයිති කොස්තාප නිලධාරියෙක් ආයේ බිරිඳ ඝාතනය කරනු ලැබුවා. ඔහුගේ මේ ලියාන ආරච්චිගේ සුනිල්ගේ කුඩා පළවෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්න අසුරින්ද සුලක්ෂණ දරුවා සඳහන් කරනවා මමත් දවසක් වැඩි වයසට ආපුහම මගේ පියා වගේ පොලිස් නිලධාරියෙක් වෙලා මෙවැනි දූෂණ නතර කරන්න මම යනවා කියන මේ පොඩි දරුවා කියනවා නමුත් මේ අවාසනාව සිද්ධියට තවත් අවාසනාවන්ත සිද්ධියක් එකතු වුණා සැකකරුවන් තුන්දෙනෙක් හිටියා ඒ සැකකරුවන් තුන්දෙනාගෙන් එක්කෙනෙක් පොලිසිය සඳහන් කරලා තිනවා එලා පැනලා යන්න යනකොට ඒ සැකකරුවව වෙඩි තියන්න වුණා කියලා මොකද ඒ සැකකරුව වෙඩි තියන්න හදනකොට අපි වෙඩි තියලා සැකකරුවා මැරුවා කියලා සඳහන් කරලා තිනවා තවත් සැකකරුවන් දෙන්නෙක් හිටියා ඒ සැකකරුවන් දෙන්නත් දැන් නැති වෙලා කියලා ආරංචිය තිනවා ඊගලන් කොහොමද මැරිලා තියෙන්නේ ගඟේ පැනලා පීනන්න හදලා තිනවලු බේරෙන්න එහෙම ගඟේ ගිලිලා නැති වෙලා තිනවා කියලා කියන්නේ වරදක් කරපු පුද්ගලයාට දඬුවමක් තියෙන්න ඕනේ නමුත් වරදක් කළ පුද්ගලයාටත් සාධාරණත්වයක් තියෙන්න ඕනේ අධිකරණ ය හරහා තමයි වරදකරු හැටියට පත් කරන්න ඕනේ ඉතින් මේක ලංකාවේ සෑහෙන සිදුවන දෙයක් ඉතින් මේ නීතිය දිගින් දිකටම කඩ වෙනවා දැන් කෙටි විරාමයක් විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න ශ්‍රී ලංකා වහා තුර්කිය අතර අලුත් ගිවිසුමක් විරාමෙන් අනතුරුව බලාපොරොත්තු වන්න විරාමෙන් අනතුරු යලිත් අවධානය දේශීය පුවත් වෙත ශ්‍රීලංකාව ප්‍රථම වරට තුර්කිය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කළා. ඒ ගවේෂණාත්මක කරුණු සෙවීම සහ සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් ලක්ෂ්මන් කදිරගාමර ජාත්‍යන්තර සම්බන්ධතා ක්‍රමෝපාය අධ්‍යයනය පිළිබඳ ආයතනයේ සහ තුර්කිය ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයක් අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබුවා. මෙරට ජලය සාගර සහ ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් ගවේෂණාත්මක මාතෘකා සාකච්ඡා කිරීම සහ සමන්ත්‍රණ පිළිබඳ දැනුවත් කිරීම එමගින් සිදු කෙරුණු ඇති. බොදුබල සේනා සංවිධානය පාර්ලිමේන්තුව සඳහා නියෝජිතින් පත්කර යැවීමට සූදානම් වනවා. එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලබඩාත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ මෙවැනි විට පාර්ලිමේන්තුව නියෝජනය කරන පුද්ගලයන් රට ජාතිය ආගම පිළිබඳව කිසිදු හැඟීමකින් තොරව කටයුතු කරන නිසා දේශප්‍රේමීන් මැතිසබේට යැවීමට බොදුබල සේනා සංවිධානයට සිදු ඇති බවයි. විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය දවස්වල ශ්‍රීදරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තුවේ කිව්වා विमुक्ति प्रकाश पार्लमेंट सभा बहुत मंत्री එක වරක් ගන්න බොමු දිහල විනීමරොත් වගේ මේ අපේ බලවශ්‍යකම් වලට නැහැ ඒ වෙන්න ඕන හානිය නෙමෙයි ඒ නිසා අපි විශ්වාස කරනවා
සිංහලකම වෙනුවෙන් බෞද්ධකම වෙනුවෙන් හරියට කසේරුකාවක් සහිතව දැක්මක් සහිතව හිතගන්න බැරි පාර්ලිමේන්තුවේ දැන් අපිට වෙනවා හුඟක් මේ අත්මෝ සිදගත්ත සර්ව ජාතික වෙච්ච සර්වාගමික වෙච්ච බහුජාතික බහුවාගමික කතන්දර වලින් ඔළුව උද්දාහ කරගත්ත අක්‍රීතිකක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න. ඉතින් ඒ නිසා අපි අපි උත්සාහ කරනවා ආගතේදී හටදැරි සමයට හිතැති ඇත්ත ඇසැතියෙන් දැකලා ඒ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් කොන්දක් සහිත ඉස්සරහක් පාර්ලිමේන්තුවට අන්න එහෙම වෙලා දැන්මත් ආරම්භ කළ තියෙන්නේ. ඒක අමුතු අනාගතයේදී පක්ෂේ පක්ෂ දෙකින්ම වේවා කොයිම විදිහකින් හරි යථාර්ථය හරියට කතා කරන්න පුළුවන් ඒ වෙනුවෙන් පෙනී පුළුවන් ශක්තිමත් මිනිස්සු සභාවෙන්නට යවන්න නියමිතයි. බස්නාහිර පළාත් ගුරුවරුන් මුහුණ දී සිටින ගැටළු විසඳීම සඳහා ජංගම සේවාවක් ආරම්භ කර තිබෙනවා. පළාත් අධ්‍යාපන ලේකම් එස්.ටී. කොඩිකාර මහතා ප්‍රකාශ කළේ වැටුප් වර්ධක නොලැබීම වැටුප් විෂමතා ඇතුළු සියලු ගැටළු එම ජංගම සේවාව හරහා විසඳා ගැනීමට හැකියාව ලැබෙන බවයි. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන 42000 පමණ වෙන ගුරු බෞතුන්ගේ විවිධ ගැටලු පහුගිය කාලයේ පවතින බව අපි කරන සමීක්ෂණයකින් හෙළි වුණා. ඒ යටතේ ගුරුවරුන්ගේ වැටුප් වර්ධක 25% නොලැබීම, සේවය ස්ථිර කිරීම ප්‍රමාද වීම, වැටුප් නිවැරදි පරිදි සකස් නොවීම වැනි විවිධාකාර ගැටලු අපිට වාර්තා වුණා. මේ සම්බන්ධව බස්නාහිර පළාත් කර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11 අපි ගුරු ගැටලු විසඳීමේ ජංගම සේවාවක් ආරම්භ කළා. ඒ යටතේ අපි කලාප 11ටම අමාත්‍යාංශ ලේකම් විදිහට මම ඇතුළු සියලුම නිලධාරීන් එම කලාපයට ගිහිල්ලා ගුරුවරුන්ට අවස්ථාව ලබා දුන්නා. පෙරවරු 9 සිට පස්වරු 4 මාර දක්වා එම ස්ථානයට පැමිණ තමුන්ගේ ගැටළු එම අවස්ථාවේදීම නිරාකරණය කරගන්න. ඊට අමතරව ඔවුන්ගේ ගැටළු කලින් ඊට පෙර අපි සොයාගෙන ඒවා විසඳීමට අපි කටයුතු කරා. එම ජංගම සේවයට පෙර ඒ යටතේ අවසාන ජංගම සේවාව අපි කළුතර දිස්ත්‍රික්කයේ මේ සතියේ සෙනසුරාදා පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා. මේ සඳහා ගුරු බවතුන්ගේ ඉතාමත් ඉහළ ප්‍රසාදයක් අපිට ලැබිලා තියෙනවා. ඔවුන් ළඟට පැමිණ ඔවුන්ගේ ගැටළු විසඳීම සම්බන්ධයෙන් සූදානම් යලිත් කෙටි විරාමයක් ලබා ගැනීමට විරාමෙන් අනතුරුව හමුවෙමු. විරාමෙන් අනතුරු යලිත් අවධානය තවත් දේශීය පුවත් කිහිපයක් වෙත. රතුපස්වල ප්‍රදේශයේ ජනතාව සමග ඇතිකරගත් ලිඛිත එකඟතාවලින් ඉවත් වන බව රතුපස්වල කර්මාන්ත ශාලාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයේ හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. අදාළ කර්මාන්ත ශාලාවට එරෙහිව පොලිසිය විසින් පවරා තිබූ නඩුව කැඳු අවස්ථාවේ කර්මාන්ත ශාලාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් මෙබව අධිකරණයට දන්වා ඇතැයි සඳහන්. කර්මාන්ත ශාලාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා පැවසුවේ ජනතාව සමග ඇති කරගත් එකගතා මගින් තම සේවාදායකයාට කිසිදු යහපතක් සිදුවන මැති බවයි. ඒ අනුව ගම්වාසීන් හා කර්මාන්ත ශාලාව අතර ඇති කරගත් එකඟතාවලින් ඉවත්වන බව අධිකරණයට දැන් වූ බව හෙතම සඳහන් කළා. අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පාලිත සේනාරත්න මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත ඇති කරගත් එකඟතාවලින් කර්මාන්ත ශාලාව ඉවත්වීම පිළිබඳව අධ්‍යයනය කර ඉදිරියේදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවයි. හෙතම පෙන්වා දුන්නේ කර්මාන්ත ශාලාව ඇරීමට හෝ වැසීමට බලයක් අධිකරණයට නොමැති වුවද කර්මාන්ත ශාලාවෙන් පිටවන අමුද්‍රව්‍යවල විස රසායන ඇතැයිද යන්න වාර්තා පිටවන තුරු එය වසා දැමීමට තීරණය කෙරුණේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් බවයි. ඒ අනුව එම එකඟතා කඩ කිරීමට එක් පාර්ශ්වයකට හැකියාවක් ඇතැයිද සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කරන බව ඔහු සඳහන් කළා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරකම් වලට අදාළ කරුණු පිළිබඳව චීන ස්ථාවරය තහවුරු කරමින් කොළඹ පිහිටේ චීන තානාපති කාර්යාලය විසින් නිල නිවේදනයක් නිකුත් කළා. එහිදී ඔවුන් කියා සිටියේ මානව හිමිකම් පිළිබඳ විෂමතා සංවාදයෙන් සහ අදහස් හුවමාරුව තුළින් සමානාත්මතාවේ සහ අන්‍යෝන්‍ය ගරුත්වය සහිතව ජාත්‍යන්තර ප්‍රජාවේ විවිධ රටවල් විසින් විසඳාගනු ලැබීම චීනයේ ස්ථාවරය බවයි. මානව හිමිකම් කරුණු සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් හෝ එම කරුණු දේශපාලනීකරණය කිරීම චීනය අනුමත කරන්නේ නැහැ. එමෙන්ම මානව හිමිකම් පදනම් කරගෙන අන් රටවලට පීඩනයක් එල්ල කිරීමටද චීනය අපේක්ෂා නොකරන බවයි තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික සංහිඳියාවක් ගොඩනැගීමට ඉදිරි පියවර රැසක්ගෙන තිබෙනවා. සිය ස්වාධීනත්වයේ සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගනු ලබන පියවරවලට චීනය පූර්ණ සහාය හිමිවන බව එමගින් ප්‍රකාශ කළා. මේ වසරේ සැප්තැම්බර් මාසයේ වන විට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.9ක ණය ආධාර ලැබී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශ කළේ දීපාක්ෂික සහ බහුපාක්ෂික එකඟතා මත එම ණය ආධාර හිමි වී ඇති බවයි.
එයින් වැඩිම ප්‍රමාණයක් එනම් ඩොලර් මිලියන 514.9ක් ලැබී ඇත්තේ චීනයෙන්. ජපානයෙන් ඩොලර් මිලියන 421.5ක ණය ආධාර හිමිව ඇති අතර ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබී ඇති ණය ආධාරවල ප්‍රමාණය ඩොලර් මිලියන 371.2ක්. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 196.4ක ණය ආධාර ලැබී ඇති අතර එක්සත් රාජධානියෙන් ලැබී ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 103.7ක් බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා. සීතාවක ගඟේ මැණික් ගැරීමේ ව්‍යාපෘතියෙන් ලබාගත් මැණික් ගල් ප්‍රසිද්ධ වෙන්දේසියෙ අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සීතාවක ගඟේ මැණික් ගැරීමේ ව්‍යාපෘතියෙන් හමු වූ මැණික් ගල් ප්‍රමාණය දහසකට අධිකයි. ඒ අනුව මෙම වෙන්දේසිය ලැබෙන පස්වෙනිදා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රත්නපුර කාර්යාලයේදී පැවැත්වෙන බව එහි අධ්‍යක්ෂක GW අමරසිරි මහතා ප්‍රකාශ කළා. අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන මෙම මැණික් ගල් අතරට මිල කළ නොහැකි නිල් මැණික් ගල් කිහිපයක් ද වන බවයි. මෙවරමෙන් අනතුරු විදේශ පුවත්පත් අවධානය. විරාමයෙන් අනතුරුව දැන් අවධානයක් දවසේ විදේශ පුවත්පත. පාකිස්තානයේ මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වී තිබෙනවා. ඒ තරික් ඊ තලෙබාන් සංවිධානයෙන් මාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කරමින් මෙම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පාකිස්තාන මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කර් වර්ණනා කිරීමෙන් වළකින ලෙසයි. පකිස්තාන ක්‍රිකට් නායක මිස්බා උල් හක් එරට මාධ්‍ය විසින් විවේචනයට ලක් කිරීමද මෙම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළා දැක තිබෙනවා. භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි හට බොලිවුඩ් සුපිරිතරු රැසක් සහාය පළ කරමින් සිටින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. එළබෙන ඉන්දිය මහමැතිවරණයේදී ඔවුන්ගේ සහාය නරේන්ද්‍ර මෝඩිට හිමි වනු ඇති. ඒ අනුව ශාරුක් ඛාන්, අමීර් ඛාන්, නානා පටේකර් සහ දීපිකා පදුකෝණ ඇතුළු සුපිරිතරු රැසක් මෙලෙස නරේන්ද්‍ර මෝඩි හට සහාය දක්වමින් ඔහුගේ වේදිකාවට ගොඩවීමට සූදානම් බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. පසුගියදා ඉන්දියාවේ අග්‍රගණ්‍ය ගායන ශිල්පිනි ලතා මංගේෂ්කාර්ද නරේන්ද්‍ර මෝඩියට සහාය දක්වමින් ඔහුගේ දේශපාලන රැස්වීමකට සහභාගී වුණා. දකුණු දිග ලිබියාවේ හමුදා අවිගබඩාවක ඊයේ සිදු වූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 40කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. දකුණු ලිබියාවේ ප්‍රධාන නගරයේ වූ සබා ආසන්නයේ බරක්කල් චටී නම් ප්‍රදේශයේ පිහිටි හමුදා ගබඩාවේ මෙම පිපිරීම සිදු ඇති බව සඳහන්. පිපිරීමෙන් අනතුරට ලක් වී ඇත්තේ හමුදා අවිගබඩාවේ තිබූ උණ්ඩ කොල්ල කෑමට පැමිණි සුවිදේශිකින් සහ අප්‍රිකානුවන් පිරිසක්. ගින්නත් සමග සිදු වූ මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. අමරිකානු නාවික හමුදාවේ ආධාරක නෞකාවක් උපයෝගී කරගනිමින් සිරියානු රසායනික අවි සාගරයේදී විනාශ කිරීමට සැලසුමක් සකස් කර තිබෙනවා. කේප්‍රේ නැමැති මෙම නෞකාව මගින් රසායනික අවි හානිකර නොවන තත්වයකට පත් කිරීම සඳහා ජංගම යන්ත්‍රාගාරයක්ද රැගෙන යනු ඇති. සිරියාවේ රසායනික අවි විනාශ කිරීම සඳහා රසායනික අවි තහනම් කිරීමේ ජාත්‍යන්තර සංවිධානය විසින් ලබා දී ඇති කාල විරාමය දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් වනවා. කෙසේ නමුත් එම රසායනික අවි විනාශ කිරීමේ වගකීම බාර ගැනීම බොහෝ රටවල් ප්‍රතික්ෂේප කළා. විනාශ කරන රසායනික අවි නෞකාව මගින් රැගෙන යනු ඇත්තේ බහාලුම් 4000කින්. පෘථිවිය මතදී දීප්තිමත් ලෙස දැකිය හැකි ධූමකේතුවක් ලෙස සැලකෙන අයිසෝන් ධූමකේතුව හිරුගේ ක්‍රියාකාරීත්වය නිසා බොහෝ දුරට විනාශ වී ඇති බව තාරකා විද්‍යාඥයින් පවසනවා. මෙසිය වසයේ ධූමකේතුව විය හැකි බවට අනාවැකී පළ වුණා. එහෙත් හිරුට ආසන්න වීම හේතුවෙන් එහි උණුසුම සහ කිරණවල බලපෑමෙන් අයිසෝන් ධූමකේතුව බිඳි ඇති බව දැන් අනාවරණය වී තිබෙනවා. යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෙකු අයිසෝන්ගේ ඉරණම ට්විටර් පණිවිඩයකින් ප්‍රකාශයට පත් කළේ එහි අවසානය ළඟා වී ඇති බව පවසමින්. අදට නියමිත කෙළිබිමේ පුවත් මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩා තොරතුරු. 2015 වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා වන ප්‍රවේශ පත්‍ර මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2015 වසරේදී එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට තරඟ 48ක් ඇතුළත්. එහි අවම ප්‍රවේශ පත්‍රයක මිල ලෙස සඳහන් කර ඇත්තේ ළමුන් සඳහා පවුම් 7ක් සහ වැඩිහිටියෙකු සඳහා පවුම් 15ක් ලෙසයි. තරඟ 41ක් සඳහා ළමා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට සංවිධායකින් තීරණය කර ඇති අතර ක්‍රීඩාවට ළමා ප්‍රජාවගේ ආකර්ෂණය වැඩි කිරීම එහි අරමුණ වනවා. මෙවර තරඟාවලියට වැඩි ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට සංවිධායකින් වැඩි අවධානයක් යොමු කර තිබීම විශේෂත්වයක්. තරඟාවලියේ අවසන් තරඟයේ ඉහළම මිලෙන් යුත් ආසන කාණ්ඩයේ ප්‍රවේශ පත්‍රයේ උපරිම මිල ලෙස පවුම් 715ක් ලෙස දක්වා ඇති අතර එම කාණ්ඩයේ අවම ප්‍රවේශ පතක මිල පවුම් 150ක් වනවා. කෙසේ වෙතත් එංගලන්තයේ සහභාගී වන පළමු වටේ තරඟයේ සඳහන් ප්‍රවේශ පත්‍රවල වටිනාකම සාමාන්‍ය මිලට වඩා ඉහළ
අගයකින් යුතුය වෙනවා ජාතික ඔලිම්පික් කමිටුව අනුබන්ධිත ක්‍රීඩා සංගම්වල ව්‍යවස්ථා එම සංගම්වල ජාත්‍යන්තර මව් සංගම් ව්‍යවස්ථාවකට අනුකූලව සංශෝධනය කරන ලෙස ජගත් ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබෙනවා ස්විස්සර්ලන්තයේ ලූසෑන් නුවරදී ජගත් ඔලිම්පික් කමිටුව බලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ඒ අනුව මාධ්‍ය නිවේදනයක් මගින් ජගත් ඔලිම්පික් කමිටුව නිවේදනය කළේ මාස 9ක් තුල ක්‍රීඩා පනත සංශෝධනය කිරීමටත් මාස 6ක් ඇතුළත එම පනත මගින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රියාකාරීත්වයට බලපාන සම්ප්‍රදායන් වෙනස් කිරීමටත් ක්‍රීඩා අමාත්‍යවරයා එකඟ වූ බවයි එම ක්‍රියාවලිය අවසන් වන තෙක් ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය කල් දැමීමටත් දැනට සිටින නිලධාරී මඩුල්ල තවදුරටත් තම රාජකාරීවල නිරත විය යුතු බවටත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මෙහිදී දැනුම් දී තිබෙනවා අදට නියමිත විදේශ විනිමය අනුපාතය මේ වෙරමෙන් අනතුරු බලාපොරොත්තු වන්නේ श्रीलंका रूपये सापेक्ष दौसे प्रकाशित विदेश विनिमय अनुपात එතමගින් අදට නිමිත දස්ත ප්‍රධාන පුවත්සාර සංග්‍රහය මිනිමාවට පත් වෙනවා මීළඟ හමුවීම දසත උදෑසන පුවත් ප්‍රකාශය සමගින් ඔබ සමග ජයශ්‍රී දසත පුවත් ඔබ වෙත ගෙනාවේ හැම වෙනස්කමකදීම අපි වෙනස් වුනේ ඔබේ දියුණුව හැඩන් නැෂනල් බැංකුව 1888 සිට විශ්වාසයක උරුමය